हमंत चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तत् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स विहारवासी श्री गरुतर महासंग्रहते नवसराई श्रद्धावंत पिन्वत्ती श्रीत परिधि अपि सिद्ध करने भावना वेडसटहने अद पिन्नतुंड किया दी मत बलापुरुत्तु वन्ने देवना देवतानुस्तति भावनाव पिन्नतुंड हुरुपुरुदु भावनाव इट पेरातु पिन्नतुनी संयुक्त निकाय पलविनी कोटसे देवता संयुक्ते अनाथ पिंडिक वागे लस्तन पुंचि सूत्रयक् तिबेनवा देवतावेक संबंधव ए तमाई ककुद कियन सूत्र देशनाव ककुद सूत्रे ककुद कियन्ने दिव्य पुत्रेक मनुलुवदी मुगलन महाराजन वहां सेठ हुदयट उपस्थान कला मनुष्यलोके दी उपस्थान करला दिव्य संपत् प्रार्थना कले ने ए मुगलन महाराजन वहां सेठ उपस्थान कल पिनिम मनुलोवदी खाकुद कियन नमिन मत एवागे में दिव्य लोके ए नमिन में उपपत्ति लभुआ खाकुद कियन दिव्य पुत्रया नमिन में मुकुत निशान ने वही मुगलन महारातन वहां सेठ हुदयट उपस्थान कला मुकद सूत्रे नाम ककुद सूत्रे मैं ककुद की न दीवे पुत्रया अपे बुदुहाम दुरु दवसा कलावट वेदम कला भावना करने बुद्धू ना किल ने उन वहां से बुद्धू वेला भावना कला आय मं हेम दियाक मकर गिनति बेन्ने एसिया लवसानाई मटाय भावना करन दियाक ने और दुहयाक म दुक्विंदा एहम ने बुद्र जान वहां से विवेक यक हबुन वेला वेट बुद्धू हाम दुरु अंत कले व कुहमत हुरुई इनिसा दिनाक बुद्धू हाम दुरु कले वे आई नटने वे कले वे हतुलतम वेडम कला भावना करने ए भावना कल अवसाने समापत्ति सुवें नगी सिटिं बेलावे मे देवतावा कहुद ककुद कीन दिव्य पुत्रें बुदुहांदुरु भावना कल इवरवेनकं बलागिन हिटिया भावना कल तथागतयन वहांसे देस विवर कलांत पासे ककुद कीन दिव्य पुत्रया बुदुहांदुरु अंत हुदट नमस्कार करला බුදුහාමුදුරු ඉස්සරහා ලස්සන ගාථාවක් කිව්වා කකුද දිවී පුත්‍රයා ඒ තමයි කච්චිතං අනගෝ භික්ඛු කච්චි නන්දි නවිජ්ජති කච්චිතං ඒක මාසීනං අරති නාභි කීරති ගාථාවේ තේරුම කකුද දිවී පුත්‍රයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා කච්චිතං අනගෝ භික්ඛු භික්ඛු කියලා කියන්නේ බුදුරජාන් වහන්සේට මෙතන බික්කු කියන වචනේ බුදුහාමුදුරුවන්ටත් පාවිච්චි කරනවා
භික්ෂුන් වහන්සේලාටත් පාවිච්චි කරනවා. ඉතින් කෙසේ හෝ වේවා මේ කකුද කියන දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් අහනවා කච්චිසං අනගෝ භික්ඛු ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ දුකක් නැතුව දින්නේ කියලා ඇහුවා. අනිග්ගෝ කියලා කියන්නේ දුක. අනිග්ගෝ කියලා කියන්නේ දුක. අපි කියන්නේ අනිග්ගෝ හෝමි කියලා. අනිග්ගෝ හෝමි කියලා කියන්නේ මම දුක් නැත්තෙක් වෙම්මා. අන්න මතක තියාගන්න අධිගෙන ගන්න වචනයක් අනිග්ගෝ කියලා කියන්නේ දුක් නැති බව කියන එක පාලි භාෂාවෙන්. ඉතින් කකුල දිවි පුත්‍රයා අහනවා කච්චිත්වං අනගෝ භික්ඛෝ බහන්සේට දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මේ කැලෑවේ තනියෙන් ඉන්නකොට ඊට පස්සේ අහනවා කකුල දිවි පුත්‍රයා කච්චි නන්දි නවිජ්ජති. නන්දි කියන්නේ පාලිත් දන්නවනේ ශෝක්නි. නන්ද කියන්නේ සතුටද. කච්චි නන්දි නවිජ්ජති. කච්චි කියන්නේ නැද්ද කියන එක අහනවා. කච්චි නන්දි නවිජ්ජති උභහන්සෙට කැලෑවේ තනියෙන් ඉන්නකොට සතුටක් නැද්ද කියලා ඇහුවා. දැන් ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවනේ උභහන්සෙට කැලෑවේ තනියෙන් ඉන්නකොට දුක හිමි හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මිනිස්සුන්ට තනියෙන් ඉන්නකොට එක එක හිතනවනේ දුක හිතෙනවා. ඔව්. තනියෙන් ඉන්නකොට සමහර විටවත් ඔක්කොටම වැඩිය හොඳයි තනියෙන් ඉන්නේ කියලා. ඔව්. සමහරු කාලයක් යනකොට හිතෙනවා ඉස්සෙල්ලා හිටපු විදියටම හිටියනම් මීට වැඩිය හොඳයි කියලා. ඔව්. එහෙම හිතනවනේ. ඒ ඉතිගා හිතන විදිහ. ඉතින් මේ දේ කවුරු දේ පුත්‍රයාටත් හිතන මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැතිනේ. මේ ප්‍රශ්නේ තමයි කවුරු දේ පුත්‍රයා මේ බුදුහාඳුරගෙන් අහන්නේ. අර එක රජ කෙනෙක් හිටියනේ රජුරවන්ට රජුරව ඒ දේවියගේ උකුලේ මතකයිනේ ඒ දේවියගේ උකුලේ ඉන්නකොට දේවිය රජුරවන්ගේ හිස පිරිමදිනවා. ඒ දේවියගේ එක අතක තියෙන්නේ එක වලල්ලයි. අනිත් අතේ තියෙනවා වල්ල දෙකක්. දැන් තනි වලල්ල තියෙන තෙන් දේවිය රජුරවන්ගේ හිස පිරිමදිනවා. කිසිම සද්දයක් නැහැ. රජුරොත් දැන් දේවියගේ උකුලේ. ඊට පස්සේ තින් අතරි දෙනකොට අර වලලු දෙකක් තියෙන තින් හිස පිරිමදිනවා. තාන් තාන් ගාලා සද්දේ. රජුරෝ කල්පනා කළා දෙයිනේ මේ තනි අතින් ඔලුවත ගන්නකොට කිසිම සද්දයක් නැහැ. ඔය වලලු දෙකක් තියෙන අතින් ඔලුවත ගන්නකොට පුදුම සද්දයක් තියෙනවා කිව්වා. සජ්ජුරු කල්පනා කළා දෙයිනේ තනියෙන් හිටියනම් කිසි කරදරයක් නැහැ. කිසි සද්දයක් නැතුව ඉන්න තිබුණානේ කියලා. ඕ ඒකෙන්ම කල්පනා කළ දවසක් දේවියට කියනවා මට තනියෙන් ඉන්න එක සැපයි කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් අර වලලු දෙකක් තියෙන අතින් ඔලුවත ගන්නකොට කනක් ඇහෙන්න තිබුණ නෑ කිව්වා. ඒතරම් සද්ද කිව්වා. ඕ ඊට පස්සේ දේවිය කිව්වා කමන්නේ මේ කියන එක එක මේ අවබෝධ කරගන්න විදිය හිතන විදිය. ඕ ඉතින් මේ කකුල් දිවි පුත්‍රයා ඊට පස්සේ අහනවා කච්චිත්වං ඒක මාසීනං අරතීනාභි කීරති. බුදුරජාණන් වහන්සේ ඒක මාසීනං හුදකලාව තනියම ඉන්නකොට ඔබ වහන්සේට අරතීනාභි කීරති. අරතී කියලා කියන්නේ පිළිකුල, ඇල්මක් නැති බව. එහෙම නැත්නම් කලකිරීම. කෙටියෙන්ම කියනවා නම් කකුල් දිවි පුත්‍රයා මේ අහන්නේ තනියෙන් ඉන්නකොට ඔබ වහන්සේට හිතේ නිකන් කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඔන්න මතක තියාගන්න. මේකට බුදුහා ලස්සන උත්තරයක් දෙනවා. ඔව් ලස්සන දහමක් මේ කියන්නේ. මොකක්ද දැන් ඇහුවේ? තනියෙන් ඉන්නකොට ඔබ වහන්සේට නෑ දුක හිතෙන්නේ නැද්ද ඇහුවා. තනියෙන් ඉන්නකොට ඔබ වහන්සේට සතුටක් ඇති වෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ අහනවා තනියෙන් ඉන්නකොට අරතියක්. අරතියක් කියන්නේ කලකිරීමක්.
අර්ථ කියලා කියන්නේ පාලි භාෂාවෙන් කලකිරීම. අර්ථ කියලා කියනවා ඇලීමක් නැති බවටත් කියනවා. අර්ථ කියන්නේ ඇලීම, අර්ථ කියන්නේ නොඇලීම කියන එක. ඉතින් අර්ථියක් කලකිරීමක් ඇති වෙන්නේ නැද්දවුවා. බුදුහාමුදුරුව එකම ගාථාවකින් මේ දේවතාවාට මේකට පිළිතුරු දුන්නා. මේ මතක තියාගන්න කකුද සූත්‍රය. සංයුත්ත නිකාය පළවෙනි කොට දේවතා සංයුත්තේ අනාථ පිණ්ඩික වග්ගයේ. බුදුහාමුදුරුව කකුද දීපුත්‍රයාට කියනවා අනී ගෝවේ අහං යක්ඛ අතෝ නන්දි නවිජ්ජති අතෝ මං ඒකමාසේනං අරතීනාභි කීරති. තේරුම අනී ගෝවේ අහං යක්ඛ දේවතාවෙනි මට යක්ඛ කියලා කියන්නේ මෙතන දේවතාවාට යක්ඛ කියලා කියන්නේ දේවතාවාට බුදුහාමුදුරුවන්ට ගොඩාක් නම් පාලියෙන් තියෙනවා වගේ දෙවියන්ටත් ගොඩාක් නම් තියෙනවා යක්ඛ කියන්නේ මෙතන දේවතාවාට අනීගෝවේ අහං යක්ඛ අහං කියන්නේ මම අනීගෝවේ අහං යක්ඛ මට දුකක් නැහැ ඊට පස්සේ කියනවා අතෝ නන්දි නවිජ්ජති අන්න හරි මට සතුටුකුත් නැහැ මට දුකකුත් නැහැ මට සතුටුකුත් නැහැ ඊට පස්සේ කියනවා අතෝ මං ඒක මාසීනං අරති නාභි කීරති හුදකලාව තනියෙන් ඉන්නකොට මට කලකිරීමකුත් නැහැ කිව්වා ඊට පස්සේ කකුදු දිවි පුත්‍රයා කියනවා කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවිච්ච ඒ වගේම සතුටක් නැති මේ ලෝකේ දුකක් නැති ලෝකේ පිළිබඳව තෘෂ්ණාව දුරුකල ශ්‍රමණේ ඒකාන්තෙන් මම බොහෝ කාලයකින් දැක්ක කිව්වා ලස්සන දහමක් නේ ඒ කියන්නේ කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවිච්ච සතුටුකුත් නැති දුකකුත් නැති කලකිරීමකුත් නැති තෘෂ්ණාව දුරුකල ශ්‍රමණේක් මං බොහෝ කාලයකින් දැක්ක කිව්වා ඊට පස්සේ තථාගතයන් වහන්සේ කකුල් දිවි පුත්‍රයාට කියනවා මේ භාගතුන් වහන්සේ දේවතාවගෙන් අහනවා කකුල් දිවි පුත්‍රය නුඹහුවනේ මගෙන් සතුටින් ඉන්නේ කියලා මං කිව්ව මට සතුටක් නැහැ කියලා නුඹ දන්නවද මං එහෙම කිව්වේ ඇයි කියලා දිවි පුත්‍රය මේ ලෝකේ සතුටු වෙන්න කියලා මොනවද තියෙන්නේ කියලා ඇහුවා හරිනේ මේ ලෝකේ සතුටු වෙන්න කියලා මොනවද තියෙන්නේ කියලා ඇහුවා පින්නතුනේ මේ දහම බුදුහාමුදුරුව කකුද්දිවි පුත්‍රයාට දේශනා කළේ ධර්මයේ පිළිබඳ ලොකු දැනුමක් තියෙන්නේ තනිකම නිකන් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේට උපස්ථාන කරලා මුගලන් මහරහතන් වහන්සේ ළඟ ඉඳලා හොඳට බණ අහගත්තු කෙනෙක් ඒ නිසා දැන් දිවි ලෝකයේ ඉපදිලා දේවතාවෙක් හැටියට කකුද දිවි පුත්‍රයා තවත් දතාගතයන් වහන්සේගෙන් ධර්මයේ දැනගන්න මුගලන් මහරහතන් වහන්සේ මේ වෙනකොට පිරිනිවන් පාලා. නැත්තම් මුගලන් මහරහතන් වහන්සේ ළඟටමයි මේ කකුල් දිවි පුත්‍රයා එන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ළඟට ආවේ මුගලන් මහරහතන් වහන්සේ එනකොට පරිනිර්වාණයට පත් වෙලා. ඉතින් දේවතා වහන ඊට පස්සේ බුදුහානි ඔබහන්සේට මම ඇහුවා දුකක්, ඒ කියන්නේ ශෝකයක් නැද්ද කියලා. ඔබහන්සේ කිව්වා මට ශෝකයකුත් දුකකුත් නැහැ කියලා. ඒ බුදුහාමුදුරුවනේ එහෙම කිව්වේ කියලා ඇහුවා. ඊට පස්සේ බුදුහාමුදුරුව මතක් කරනවා කකුල් දිවි පුත්‍රය. කුමක් නැති වෙච්ච නිසා, කුමක් විරාගිය නිසා මම ශෝක කරන්නද කියලා ඇහුවා. ඒ කියන්නේ මට නැති වෙන්න දෙයක් නැහැ කිව්වා. අනික ඊට පස්සේ බුදුහාමුදුරුව දේවතාව අහනවා එසේනම් ශ්‍රමණයන් වහන්සේ සතුටු වෙන්නේ නැද්ද? ඔබ වහන්සේ ශෝක කරන්නේ නැද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරු කකුද්දිවි පුත්‍රයාට කියනවා එසේ ඇවත්නි මම ශෝක කරන්නේත් නැහැ මම දුක් වෙන්නේත් සතුටු වෙන්නේත් නැහැ කිව්වා. දේවතාවහන ඔබ වහන්සේ නිදුක්ද සතුටක් නැද්ද? අරතිය එහෙම නැත්තම් කලකිරීම කියන එක ඔබ වහන්සේගේ හිත මැඩපවත්වන්නේ නැද්ද කියලා ඇහුවා. ඒ කියන්නේ තනියෙන් ඉන්නකොට ඔබ වහන්සේට දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ඒකාන්තයෙන්ම කකුදිවි පුත්‍රය